දැන් කටිනාචර්තුමනි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ඔබතුමා කියනවා හෙළ බස කියලා කියන ලිඛිත බස, ලියන බස. ඒක උගතුන්ට වියතුන්ට පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕන කෙනෙක් මේ භාවිතා කරන සාමාන්‍ය භාෂාවෙන් නිවැරදිව කතා කරන්න ප්‍රශ්නයක් නැහැ කියන කාරණාව කියනවා. එහෙම කියන ඔබතුමාලම යම් කිසි රූපහානි නිවේදකයෙක්ගේ නිවේදිකාවකින් වචනයක් එහෙම හෙවුනොත්, එහෙම නැත්නම් යම් සමාජයේ ඉන්න යම් කිසි තරාතිරමක් කෙනෙක්ගේ වචනයක් එහාම හෙවුනොත් මේ වචනේ වැරදිද, මේ වැරදිද කියන ඉදිරිපත් කරනවා, සතුස්තක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ නිසා යම් කිසි ඒ අයගේ තියෙන මේ ආත්ම ගෞරවයට වෙන්න පුළුවන්, නැත්නම් ඒගොල්ලන් ඉදිරිපත් වෙන්න පුළුවන්, ඒකට හානියක් වෙනවා. ඔබතුමාලා කිව්වට ලේඛන කලාවට විතරයි අපේ හෙළබස අයිති කියලා නෑනේ. ඔයගොල්ලෝ අනිත්‍යවට ඇඟිලි දානවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඕනෑම භාෂාවක කටවර ගත්වරක් කියලා ස්වරූප දෙකක් තියෙනවා. මේක අපි අඳුනන්නේ භාෂාවේ දුර්වලතාව නැමේ. දැන් මම මේ කතා කරන්නේ කටවරේ. මා කතා කරන්නේ මම හෙළවුල කෙනෙක් ඇටිනේ. මේ කතා කරන්නේ ලේඛන භාෂාවෙන් නෙමෙයි. මේ කතා කරන්නේ කටවරේ. කටවරේ භාෂාවේ ශික්ෂණයක් තියෙනවා. ඒක ශික්ෂණයක් තියෙනවා. කටවරේ භාෂාව ලේඛන භාෂාවේ භාෂාවෙන් කතා කළේදී කියලා හෙළවුල කිසි කියන්නේ නැහැ. ලේඛන පොත් ලේඛනි වාරයේ කියන මම යමි ඔහු කියෝය ඔය වාක්‍ය දෙන්නේ මේ නිවැරදිකින් කතා කර යුතු නැහැ. කටවරේ සම්මත ශිෂ්ට විවරයක් තියෙනවා. ඒ ශිෂ්ට විවරයක් මම නොදන්නේ නෑ.